ආයි බොවන් මාතර නිල්වලා ගඟේ පහුගිය දවස්වල සුළු ගං අතුර තත්ත්වයක වර්ෂාවක් ලැබිලත් මහ ගං අතුර තත්ත්වයක බලපෑමට ලක් වුණා. එහෙම වුණේ කොහොමද? අපි කතා කරමු. හේතුව මොකද්ද කියලා. මාතර නිල්වලා ගඟේ පෝෂිත ප්‍රදේශය නිල්වලා ගඟේ දිග කිලෝමීටර් 72යි. අතුරු ගංගා කීපයක් එක්ක මූතර ගලා බසින. බෑවුම් සහිත ප්‍රදේශයේ මේ පෝෂිත ප්‍රදේශයේ උඩ කොටස වර්ෂාපතනය ලැබුණාම මේ පැත්තට මේක ඉක්මනට බැහැගෙන ඇවිල්ලා අකුරැස්සේ ඉඳලා තනිතලා භූමියේ මූතර ගලා බයින්න යන වේලාව වැඩි. ඒක තමයි ගං අතුරු තත්ත්වයක් ඇති වෙන්නේ මේ ප්‍රදේශයේ. මේක එදා ඉඳලා තිබුණු තත්ත්වයක්. ඒකට විසඳුම් විදියට මෑත කාලේ නිල්වලා ගං අතුර වැලැක්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා 1980 ගණන්. අපි බලමු මොකක්ද මේ ව්‍යාපෘතිය කියලා. මේක තමයි නිල්වලා ගං අතුර වැලැක්වීමේ ව්‍යාපාරයේ දල සැලැස්ම. මේකෙන් කරේ මේ ගඟේ වතුර ටික මෙහෙම බැහැගෙන ඇවිල්ලා මූදට යනකොට මේ ප්‍රදේශවල පැතුරුන එක වැළැක්වුවා. ඒකෙන් කරේ මේ දෙපැත්තේ ෆ්ලඩ් බන්ඩ් බැඳලා මේ ප්‍රදේශයේ ආරක්ෂිත කලාපයක් කළා කිරල කැලේ කියලා. එතකොට ගඟ ගලාගෙන එනකොට මේ වතුර ටික මෙහි පැතිරෙන්නේ නැහැ. මෙහාට වැස්සෙන් වැටෙන වතුර ටික මෙතන පොම්පාකාරයක් හයි කරලා මේ ගඟටම මුදා හැරිලා. මේ පැත්තෙත් එහෙමයි. කඩවැද්දුව ඒරියා එක මේ පැත්තෙත් මේ බන්ඩ් බැඳලා පොම්පාකාරයක් හදලා මේ පැත්තේ වතුර ටික මෙහාට පොම්ප කරා ගඟ දිගේ වතුර ටික බහින්න සැලැස්සුවා. මේක නිල්වලා ප්‍රොජෙක්ට් එකේ පළවෙනි අදියර මේ පැත්ත, මේ දෙවෙනි අදියර මේකයි අපුරැස්සයි. තුන්වෙනි අදියරට මෙන්න මේ කෑල්ල අපි දැනගන්න මොන කෑල්ලක් නිල්වලා ගඟේ අවසාන කොටසේ ගැඹුර මදි කියලා මේ ගඟ හරන්න යෝජනා වෙලා තිබුණා. ඒ කෑල්ල කරේ නැහැ. එහෙම තත්ත්වයක් තමයි මේ වෙනකන් දක්වට ලැබෙන්නේ. මේක මේ වෙනකන් කරලා නැහැ. මෙන්න මේ මැප් එකෙන් පෙන්වලා තියෙන්නේ නිල්වලා ගඟ අතුර වැලැක්වීමේ ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ. ඒ කියන්නේ තුන්වෙනි කොටස නැතුව අවසන් වුණාට පස්සේ තුන්වෙනි කොටස අපි දැනගන්න මෙන්න මේක ක්‍රියාත්මක වුණේ නැහැ ගඟ හරන එක. එතකොට මේ ටිකේ මේ ෆ්ලඩ් බෑන්ඩ් මේ පේන්නේ කළු පාටට. මේ උස් භූමි වලට තමයි යා කරලා තියෙන්නේ වතුර මේ පැත්තට පැතිරෙන එක නවත්තන්න. ඒ වගේ මේ පැත් මේ බඩ් බැඳලා මේ පැත්තට වතුර පැතිරෙන එක නවත්තලා ගඟ දිගේ වතුර ටික බහින්න සැරැස්සලා තියෙන්නේ. මේක තමයි සරල සිටියම ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ තුන්වෙනි අදියරේ ක්‍රියාත්මක නොවි. නිල්වලා ගඟේ පෝෂිත ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනයේ පරණ තොරතුරු අරගෙන අනාගතේ වෙන්නේ කොහොමද කියලා හදාපු වාර්තාවක් තමයි මේකේ තියෙන්නේ. අන්තර්ජාලයෙන් තමයි උපුටාගත්තේ. උද්ගිරක ආයතනයකින් මේක කරලා තියෙන්නේ. මේ බලන්න මේ පෝෂිත ප්‍රදේශයේ වර්ෂාපතනයේ අවුරුද්දක් පාසා වැඩි වෙනවා. එතකොට මේකේ ෆෝකස්ට් කරලා තියෙනවා මේ අනාගතේ වර්ෂාපතනයේ කොහොමද අඩු වැඩි වෙන්නේ කියලා. එතකොට විශාල වර්ෂාපතනයක් පවා ඇති වෙන්න පුළුවන් කියලා මේකේ දක්වලා තියෙනවා. අපි මේ කතා කර ගං අතුර වැලැක්වීමේ ව්‍යාපාරය අවසන් වෙලත් අවුරුදු 35කට ආසන්න කාලයක් ගත වෙලා තිබුණා. එදා නොවුණ ගං අතුර තත්ත්වයක් දැන් ඇතිලා තියෙනවා. ඒකට හේතුව විදිහට අපි විශ්වාස කරන මේ ලවණ බාධකයෙන් මොකද්ද උනේ, මොකද්ද ඉදි කරේ, ඒක බලපෑම කොහොමද, ඒකට ගොවි ජනතාවගේ විසඳුම් මොනවද කියලා අපි කතා කරමු මේ මොහොතේ. මේක තමයි ලවණ බාධකය. මේක ඉදි කරන්න හේතුව තමයි පායන කාලට ගඟට ලුණු වෙන එක. නමුත් මේක ඉදි කිරීමේ විශාල අඩුපාඩු වගේක් වෙලා තියෙනවා. ඒක තමයි අපිට මේක ගැන අද කතා කරන්න වෙලා තියෙන්නේ. මේ ඉදි කිරීමේදී මේ ගඟේ ගැඹුර විශාල ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා. මෙතන කලින් තිබුණ ගැඹුර 3-2 විතර අපි හිතනවා අඩි 14කට 16කට වඩා අඩු කරලා තියෙනවා. ඒක තමයි විශාලම බලපෑම මේකෙන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ගඟේ පළලත් විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා මේ ඉදි කිරීම නිසා. මොකද මෙතන අඩි 30 ගේට්ටු 5ක් තමයි තියෙන්නේ. එතකොට මේ වගේ ඉදිකිරීමක් කරනකොට විශේෂයෙන්ම පෝෂිත ප්‍රදේශයේ වර්ෂාපතනය ගැන සැලකිලිමත් වෙන්න ඕන. කොහොමද හැසිරෙන්නේ කියලා අපි ඒක දන්නවා දැන්. ඊළඟට ගඟ හරහා තියෙන අනෙකුත් ඉදිකිරීම ගැන සොයලා බලන්න. ඒ වගේම ගඟක ඉදිකිරීමක් කරද්දී කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපිට පේන්නේ ඒව එකක්වත් නොසලකා හැරලා මේ ඉදිකිරීම කළා තියෙන්නේ
ගඟේ පතුලටම මේ දොරවල් දාලා හදන්න ඕන එක කොට දොරවල් දාලා වියදම අඩු කරගන්න වෙන්න ඇති. මොකද මේ දොරක උඩ මේ දොරවල් මේ උඩට උස්සලා තියෙන්නේ. මේව පහත් කරලා තමයි පාන කාලට වහන්නේ. එතකොට මේ මට්ටමට මේ ෂීට් ෆයිල් ගාව මට්ටමට එනවා. මේ දෙපැත්තේ ෂීට් ෆයිල් ගහලා තියෙන්නේ මේ මේ ලුණු එනවට මෙතනින් වතුර උඩට පල්ලෙහාට යන්නේ නැහැ. එතකොට මේ දොරවල් කොටට දාපු එකේ ගැටලුව තමයි අපිට ප්‍රධාන වශයෙන් පේන ප්‍රශ්නය. මේක ගඟේ පතුලට උසට දැම්මා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මේ තවත් රූපසටහන ලවණ බාධකෙන් මේ පැත්තකින් ඉඳන් ගත්ත ෆොටෝ එකක්, මේ තවත් පැත්තකින් ගත්ත ෆොටෝ එකක්, මේ ක්‍රේන් එකෙන් මේක උඩින් මෙහෙට ගෙනිහිල්ලා මේ දොරවල් පල්ලෙහාට කරලා වාහන එක තමයි මේකේ ක්‍රියාකාරීත්වය. මෙන්න මේ රූප සටහනින් අපි පෙන්වන්නේ ගඟේ පළල අඩු කරපු විදිය. අපේ ගඟ හරහා අවසාන කිලෝමීටර් 7 ඇතුලේ තියෙන ඉදිකිරීම් 4 සසඳලා බැලුවොත් පල්ලෙහා මහානාම පාලමේ පළල අඩි 380යි, කෝච්චි පාලමේ 330යි. මේ උඩහා තියෙන බණ්ඩත්තර පාලම් දෙකේ එක පාලමක් මදිහන්දා නිලලා ගඟ අතර වැලැක්වීමේ කියා ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනකොට තව එකක් ඉදි කරලා මෙතන දෙකක් කරා. එතකොට මෙතන පළල අඩි 300යි. ඊට පස්සේ අර පොම්පකාර දෙකෙන් වතුරත් මෙහාට දානවා. මේ පාලම් දෙකෙන් පිළිලා වතුර එනකොට වහිනකොට. එතකොට මෙතන කරේ මොකද්ද? අඩි 160කට මෙතන පළල අඩු කරා. මේක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. මේ ඉදි කිරීමේ පළල අඩු කරපු එක. මේ රූප සටහනෙන් අපි පෙන්වන්නේ ගඟේ හරස් කඩ මේ ඉදි කිරීමෙන් කොච්චර දුරට අවහිර වෙලාද කියලා. මේ රෝස පාටින් පාට කරලා තියෙන්නේ මේ අවහිර වෙච්ච ප්‍රදේශය. මේ නිල් පාටින් පේන දොරවල් පහෙන් විතරයි වතුර බහින්නේ. මේ මැද හදලා තියෙන කණුවක් අඩි 4ක් පළලයි. මේ මෙතන යට දාපු බේස් එක අඩි 6ක් උසයි. එතකොට මේ ගඟේ ඊට පස්සේ සෑන්ඩ් ෆීලින් කියලා වැලි වලින් පුරවලා තියෙන ඉතුරු කොටස අපි විශ්වාස කරන අඩි 16ක් 18ක් විතර ගඟේ ගැඹුර මේක නිසා අඩු කරලා තියෙනවා. මේක බලපෑම තමයි අපි පැහැදිලිවම දැක්කේ පහුගිය දවස්වල. ප්‍රතිශතයක් වශයෙන් බැලුවොත් අපි විශ්වාස කරනවා 65%කට 70%කට වඩා මෙතන හරස්කඩ වර්ගඵලය අඩු වෙලා කියලා. අපි මේ කියන කතාව, ඒ කියන්නේ ගඟේ හරස්කඩ වර්ගඵලය නැත්නම් ක්‍රොස් සෙක්ෂන් එක අඩු වෙලා කියන එක තහවුරු කරලා තියෙනවා මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම කටයුතු පටන් ගන්න කලින් මේ සඳහා අවශ්‍ය නිර්දේශයන් ගන්න මධ්‍යම පරිසර අධිකාරියට මේ ප්‍රොජෙක්ට් එක පිළිබඳව බාර දුන්නට පස්සේ තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියෙන් තාක්ෂණික වාර්තාවල් ගන්නකොට ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයෙන් මේ අධ්‍යයනය කටයුතු කරලා ඒගොල්ලෝ කියලා තියෙනවා 2016 ජනවාරි 14 වෙනිදා මේ ඉදිකිරීම කරාම ගඟට මොකද වෙන බලපෑම කියලා. ඒකේ ඒගොල්ලෝ පළවෙනිම කාරණාවට කියනවා ගඟේ හරස්කඩ වර්ගඵලය අඩු වෙනවා කියන එක. මේ අපි කියනවා installation of the salinity barrier reduce the cross sectional area of the river at that location. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයේ විදිහට ඒගොල්ලෝ කියනවා accordingly the future flood levels are expected to be elevated කියලා. ඒ කිය අපි කියන කතාවම ඒගොල්ලොත් කියනවා. ඒ කියන්නේ අනාගතයේ ගම් අතර තත්ත්වය ඉහළ යනවායි මේක උනාම කියලා. ඊළඟට කියනවා මේක දෙවෙනි පිටුවේ තියෙනවා ඒක වෙනත් කාරණාවක්. පායන කාලේ දොරවල් වැහුවාම උඩ පැත්තේ වතුර මට්ටම ඉහළ යන එක වලක්වා ගන්න අසවුදරට කියන ඒවා දාන්න කියලා අඩුම ගන්න එකක්වත් මේ ඒ තත්ත්වය වලක්වා ගන්න. මේක කියන්නේ introducing at least one collapsible gate or any other suitable gate which can be open from the top. මේකෙන් කියන්නේ උඩින් ටික ටික වතුර මට්ටම අඩු කරන්න අඩුම ගානෙන් එකම දොරක් හරි දාන්න කියලා. මේ දෙකම ගැන සැලකිලිමත් වෙලා නැහැ. මේ ඉදිකිරීමේ එක collapsible gate එකක්වත් නැහැ. ඒ වගේ ඒ නිර්දේශයන් පවා නොසලකා හැරලා තමයි මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. ඊළඟ කාරණාව කියනවා මේකෙන් වතුර බහින එක අඩු වුණාම අර අපි කලින් කිව්ව කිරල කැලේ කඩවැද්දුව ව්‍යාපාරවල වතුර ගඟට බස්සවන්න බැරි වෙනවා කියලා. මොකද ගඟේ ජල මට්ටම ඉහළ ගියාම. ඒකත් මේගොල්ලෝ කියනවා මේ දෙවෙනි කාරණාව විදියට perhaps submerging the gravity outlets of the irrigation canal system which drains into the Nilwala river කියලා. ඒ කියන්නේ මේකේ ඒවත් වැඩ කරන්නේ නැති වෙනවා කියලා. ඒ ව්‍යාපාර දෙකම මේ වෙනකොට
අක්‍රිය වෙලා තියෙන්නේ වැඩ කරන්න බැරුව. මේ ව්‍යාපෘතිය ඉදි කරන කාලෙත් එහෙමයි. ඉදි කළා වැඩ අවසන් වුණාට පස්සේ දැන් කන්න දෙකක් වගා කරා. ඒ දෙකම විනාශ වෙලා තියෙන්නේ මේ ව්‍යාපෘතියේ වතුර බහින්නේ නැති නිසා. මේ සිතෙමින් පෙන්වන්නේ නිල්වලා ගඟ අකුරැස් සිඳල ගලා බහින විදිය දික්කඩක සිතෙමක්. මේකෙන් මේ මුහුදු මට්ටමේ උස පෙන්නලා තියෙනවා. මේ ඊට පස්සේ ගඟේ පතුල තියෙන්නේ මුහුදු මට්ටමට පහලින් අකුරැස්ස වෙනකම්. පායන කාලට ලුණු වෙනවා කියන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. මොකද උඩින් වතුර පාර අඩුවෙන් එන පායන කාලට මෙහෙම වතුර ටික ගලාගෙන යනකොට මුහුදු ජලයේ ඝනත්වය වැඩි හන්ද ඒක යටින් මෙහාට එනවා. ගඟේ වතුර ටික මෙහෙම පල්ලෙහාට යනකොට ජල සම්පාදන මණ්ඩලයේ පොම්පාගාර වලින් පානීය ජලය දෙන්න වතුර ගන්න මෙන්න මේ හරියෙන්. එතකොට යටින් ලුණුවෙන් නිසා තමයි මේ ලවණ බාධක ඉදි කරන්න හේතු වෙලා තියෙන්නේ. ලවණ බාධක ඉදි කරාට පස්සේ පායන කාලට මේ ගඟේ වතුර මට්ටම මේ අඩුවෙන් එනකොට අකුරැස්සහැරදී අපිට ගඟ පල්ලෙහාට යනවා දකින්න පුළුවන් පතිමුල ආසන්නෙට. නමුත් බණ්ඩත්තරින් කවදාවත් පල්ලෙහාට යන්නේ නැහැ. මොකද මුහුදු මට්ටම මේ හරිය පිහිටලා තියෙන නිසා. එතකොට පායන කාලට මේ වතුර අඩුවෙන් එනකොට ලවණ බාධකෙ මෙතන ඉදි කරලා තියෙනවා. මෙන්න දොරවල් වැහුවා. වැහුවට පස්සේ මේ මුහුදු වතුර කොළපාටින් ඇඳලා තියෙන මෙහාට එන්නේ නැහැ. මෙතනින් බ්‍රේක් කරනවා. ඊට පස්සේ මෙතන ඉෂු එක ප්‍රශ්නේ තමයි මෙතන මේ කොන්ක්‍රීට් එක දාපු එකෙන් අඩි 16ක් 18ක් ගඟේ පතුල බ්ලොක් කරපු එකෙන් මේ ටික ගඟේ ඔක්කොම ගොඩ වෙනවා. ගොඩ වෙලා මේක කවදාවත් යන්නේ නැහැ මේ ස්ථීර ඉදි කිරීම නිසා. මෙන්න මේක තමයි ගැටලුව. අපි මේ සටහනින් පෙන්වන්නේ ලවණ බාධකයෙන් අනෙකුත් ඉදි කිරීම හා සසඳා බැලීමේදී හරස්කඩ වර්ගඵලයේ කොච්චර කඩු කළාද කියලා. මෙන්න බලන්න බණ්ඩත්තර පාලන් දෙකේට අනුව මෙච්චරක් ඉඩ ප්‍රමාණයක් තියෙනවා වතුර බහින්. මෙතන කෝච්චි පාලමෙත් මේ තරම් ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මහානාම මහ පාලමෙත් මෙච්චරක් තියෙනවා. ලවණ බාධකය අපි විශ්වාස කරන අඩුම තරමින් මේ පල්ලෙහා තියෙන පාලමේ ප්‍රමාණයටවත් හැදෙන්න ඕන කියලා. එතකොට මෙතන හදලා තියෙන මෙන්න මෙච්චරක ප්‍රමාණයක්. ඒකෙත් හදපු එකෙත් ගැඹුර තිබුණා නම් ඒත් ප්‍රශ්නයක් නෑ. ගැඹුර මෙච්චරක් අඩු කරපු එක තමයි මේකේ බලපෑම. හරියට අපි අර වැවක් හදනවා වගේ ගඟක් හරස් කරලා මෙතනින් වැටෙන්නේ වතුර ගලා බහින්නේ නැහැ, ස්පිල් වෙලා වැටෙනවා වගේ වැටේ. ඒක තමයි මේ ප්‍රශ්නේ. මේක අපි බලමු ඊළඟ සිතියමෙන් මොකද වෙන්නේ කියලා. මේ ප්‍රස්ථාරය අපි ඇඳලා තියෙන්නේ වර්ෂාපතනයේ ලැබෙන ආකාරයත් ඒකට අනුව කද්දුව හරියේ ජල මට්ටම කොහොමද අඩු වෙන්නේ කියන එක. ඒ දවස්වල මෙහෙම ගඟ වතුර මට්ටම ඉහළ ගියාම මේක දවස් 4කින් 5කින් මෙන්න මෙහෙම බැහැලා යනවා. දැන් වෙලා තියෙන්නේ ලවණ බාධකෙන් බ්ලොක් කරපු නිසා මේ වර්ෂාපතනයේ මේ ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ මේ ලයින් එක. මේ 14 වෙනිදා ලැබුණු වර්ෂාපතනය නිසා ගඟ වතුර මට්ටම මෙහෙම ඉහළ ගියා කද්දුව ආසන්නේ. ඊට පස්සේ මේක අඩු වෙන්න කෙලින්ම දවස් 18ක් විතර යනවා මේක පල්ලෙහාට යන්නේ. ඒ අතරේ තව වර්ෂාපතනය තවත් ලැබුණොත් මේක ආයේ මෙහෙම නැගලා මෙහෙම යනවා. එතකොට මේ අනුව මේ ප්‍රදේශේ කවදාවත් මෝසන් වැස්ස කාලට ජල මට්ටම අඩු වෙන්නේ නැහැ. එක දිගට යට වෙලා තියෙන එක අපි දැක්කා. පහුගිය ලවණ බාධක ඉදි කරලා අවසන් වුණ මෝසන් වර්ෂාව ලැබුණු කාල දෙකේදීම එක දිගට මේ ප්‍රදේශේ යට වෙලා තිබුණා. මාස දෙක යට වෙලා තිබුණා. ඕක තමයි දැන්ට ඇති වෙලා තියෙන තත්ත්වය. දැන් වෙලා තියෙන ප්‍රතිඵලය තමයි මෙතන ලවණ බාධකයේ හැදුවා හදලා තියෙන්නේ වැවක් හදන ක්‍රමයට. මෙතන හරහට කොන්ක්‍රීට් බැම්මක් බැඳා ඊට පස්සේ ස්පිල් වෙනවා වගේ අර අපි කලින් කිව්ව විදිහට මෙතනින් වතුර යනවා. එතකොට මේ ප්‍රදේශේම වතුරෙන් යට වෙලා තිනවා එක දිගට. ඒ කියන්නේ මේ ආරක්ෂිත කියලා කිව්ව ප්‍රදේශත් දැන් අනාරක්ෂිත වෙලා. මොකද ගඟේ ජල මට්ටම එක දිගට ඉහළ ගිහලා තිනකොට මේ පොම්පාගාර වලින් මේ පැත්තට දාල ඉවර කරන්න බෑ. ජල මට්ටම ඉහළ ගියා. එතකොට මේ සම්පූර්ණ මේ ප්‍රදේශේම දැන් ජලයෙන් යට වෙලා තියෙන්නේ. දැන් අද වෙද්දිත් වැස්ස නැවතිලා දවස් 4ක් වෙනවදට. නමුත් වතුර මට්ටම බොහොම හිමීට අඩු වෙන්නේ අපි අර ප්‍රස්ථාරයෙන් පෙන්නපු විදියට. හරියටම වැවක් ඉදි කරන ක්‍රමවේදයට තමයි මේක කළා තියෙන්නේ. මේ හරහට වේලක් බැඳලා ස්පිල් වෙනවා වගේ වතුර වැටි. ඒක තමයි ප්‍රශ්න. දැන් අන්තිමට වෙලා තියෙන්නේ සලකා බැලිය යුතු දේවල් නොසලකා හැරලා මේ දිකිරීම කළා තියෙන්නේ. විශේෂයෙන්ම නිල්වලා ගං අතුර ව්‍යාපාරය නොසලකා හැරලා ඒක අකර්මණ්‍ය කළා තියෙන්නේ. බිලියන ගණන් වේදම් කළ කරපු ව්‍යාපෘතිය ගැන හිතන්නේ නැතුව පානීය ජලය දීමේ අවශ්‍යතාවය ගැන විතරක් හිතලා
මේක සැලසුම හදලා තියෙනවා. ඊළඟට ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනයේ නොසලකා හැරලා අවුරුද්දක් පාසා වැඩි වෙනවා. ඒ කියන්නේ අනාගතේ මීට වඩා ප්‍රශ්න තීව්‍ර වෙනවා. ඊළඟට ගඟ හරහා තියෙන අනිකුත් දීර්ඝවීම් නොසලකා හැරලා. අපි පෙන්නුවා ඒක කොහොමද සටහන් මාර්ගයෙන්. ඊළඟට ගඟේ හැසිරීම නොසලකා හැරලා. වර්ෂාපතනය කොහොමද ලැබෙන්නේ? ෆ්ලෝ එක කොහොමද එන්නේ? මොකද මේ ගඟේ තියෙන ප්‍රශ්නේ තමයි අවුරුද්දකට කියුබික් මීටර් මිලියන 1500ක් මුහුදට අරගෙන යනවා මේ ගඟ. පානීය ජලය දෙන්න අවශ්‍ය වෙන්නේ කියුබික් මීටර් මිලියන 50යි 2050 දී අද නෙමෙයි. එතකොට 1450ක් මුහුදට ගෙනියන්න ගඟ ඉඩ තියෙන්න ඕන කියන එක අමතක කළා තමයි මේ සැලසුම කළා තියෙන්නේ. ඊළඟට මේ ඉදිකිරීම කරන ප්‍රදේශයෙන් ඉහළ භූවිෂමතාවයේ නොසලකා හැරලා තියෙනවා. මොකද මේක බෑවුමෙන් වැඩි ප්‍රදේශයක් වුණා නම් මේක බලපෑම් පොඩි ප්‍රදේශයකට බලපාන්නේ. නමුත් දැන් මේකෙන් ඉහළ කිලෝමීටර් 20ක් 25ක් දක්වා මේ ප්‍රශ්නේ බලපාලා තිනවා අකුරැස් ආසන්නයට. ඉතින් අපි දැන් මේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විශේෂයෙන් ජල සම්පාදන මණ්ඩලයෙන් ඔවුන් මේක නිවැරදි කරගන්න කරන සියලුම දේවල් මගහරවමින් තමයි මේ මොහොත වෙනකන් ක්‍රියා කරලා තියෙන්නේ. දෙන නිර්දේශ සියල්ල නොසලකා හැරලා මේ වෙනකොට මේ ව්‍යාපෘතියෙන් විශාල හානියක් වෙලා තියෙනවා. අවුරුදු කීපයකට ගොවීන්ට වන්දි විතරක් ගෙවන්න මිලියන 1300කට අධික ප්‍රමාණයක් ඇස්තමේන්තු කරලා තියෙනවා. එතකොට ව්‍යාපෘතියට ගිහිල්ලා තියෙන්නේ මිලියන 3000යි. එහෙමනම් මේක අනිවාර්යෙන් නිවැරදි කරගන්න ඕන. අනෙක් හේතුව තමයි අවුරුද්දක් පාසා ගොවීන්ගේ අස්වැන්න හානි වෙනෝ මිලියන 5000කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ ව්‍යාපෘතිය හදලා තියෙන්නේ අවුරුදු 100කට කියනෝ අවුරුදු 50කට බැලුවත් අවුරුද්දකට මිලියන 60ක් වගේ යන්නේ. නමුත් ගොවීන්ට වෙන හානිය විතර මිලියන 5000කට ආසන්න වෙනෝ අවුරුද්දකට. එහෙමනම් මේක නිවැරදි කරගන්න ඕන. ගොවි ජනතාව ඉන්න මේක අයින් කරන්න, කඩන්න, කොටන්න කියලා නේ මේක නිවැරදි කරගන්න. වහිනකොට වතු ටික බහින්න ඉඩ තියෙන විදිහටත්, පායනකොට වහ ගන්නත් කියලා. අන්න එහෙම හිතලා මේක නිවැරදි කරගන්න එතුමාලා මේ දෙන නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ මොහොතේ අතුරු වැලක් කපලා වතුර බස්සන්න කියලා තියෙනවා. දෙපැත්තේ ගියාම සීට් ෆයිල් අයින් කළා. ඒක මේ වෙද්දි ක්‍රියාත්මක වෙනින් පවතින බොහොම මන්දගාමී. අපි කියන මේ වෙලාවෙත් ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තියෙන්නේ. ඒක ඒ අපහසුතාවය ඒ වතුර ටික මූතර බස්සලා ඉක්මනට මේ ප්‍රශ්نين අයින් වෙන්න ජල සම්පාදන මණ්ඩලය මේකට උදව් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.